इनकी माला डगमगाना मेरे बाकी पाती है රත්තරන්නේ නමස්තිනේ කොහොමද ඉතින් ඔයාලට කට්ටිය සුවෙන් සැපෙන් ඉන්නව නේද මස්තිනානම් ටික දවසකට පස්සේ ඔන්න එන්නේ ඔයාලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මොකද මස්තිනා වීඩියෝ පරක්කු කියලා අහලා තිබ්බා ගොඩ දෙනෙක්. ඔන්න එනං ඉතින් එව්වටත් හරියන්න මාද ගොඩක් තියෙනවා. වැඩි කතා ඔන්න යම් බලන්න. සොල්දාදුවෙක් කැවිල්ලා නේද වෙඩින් එකට? සිංදුවට උපරිම සාධාරණයක් කරන මනුස්සෙක් මොනා වුණත් අන්නිකර යුද පිටියක් අත්ත තවත් එකෙක් ආවා. ඉල්ලන්නෑ පුතේ. අර තියෙනවා වටේටම තියෙනවා. අම්මෝ අර දකින දකින උන්ට තියෙනවා. හැබැයි වස්තිරා අපරාධ කියන්න බෑ. මොන වුණත් සින්දුවට ආය උපරිම සාධාරණයක් කෙරුවා. යුද්ධ තිබ්බ කාලෙදී ඉස්සරහට යවන්න තිබ්බ හොඳ මොරාල් තියෙන කකුල් තමයි. හැබැයි මුන් එක්ක ගෙවල් වලින් කොයි ගියවුන් ඉන්නවනේ වෙඩින් එකට. මුන්ගේ නරෙදි නෑ යා මුන් මේ කරන වැඩ වලට. අර කවිය කිව්ව එක ඒ තාලෙටම කිව්ව ස්ටේජ් එක කඩාගෙන වැටෙද්දි. සමහර විට ඌගේමද දන්නෙත් නැහැ ස්ටේජ් එක. ඕන ඕනත් ගිනාවෙන් දෙපාම අපේ හුන්නේ විපතක් වෙලා තියෙන්නේ. You want two balls? I have two balls. Well, is there two balls? Madam, no ball. Here, look. Check. Empty. No problem. ආ, මොකද්ද? වැඩි කෙක්ක වෙන්නත් දැන් නෙවෙයි. One, two, three, eight, two, three, ka, 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 sum. Abu ka, 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 sum, patasa, tasa, tasa, patasa. Inki mala dharma hutana kishmiyan parrega black and white country. Please give me my ball. No? No. Jump. Madam, video. Yeah, get. You have two ball, I have two ball, madam no ball. ඇත්තර වාකියේ ජිකින් වාලා ධර්ම උතන. මරු මන්තරයක් තමයි මාමට තියෙන්නේ තායි මැජික් පෙන්නන්න. මොවරිති මාම සුත්තුමත් සතුට කෙරුවා. මම පොඩි අවුලක ඉන්නේ බා. මට මද්දේක තනියම කතා කරන්න ඕනේ බා. මට මේක කියන්න වෙන කවුරුත් නෑ බා. අඩු අය මොකෝ සීන් එක? කියනවා මට අවුලක් නෑ. මේ කියන්න හදන එක වෙනක රාගවත් කනට යන්න හොඳ නෑ බා. ඔය වගේ රහස් දැකලා තියෙන කියපන්. හරි මම කියන්න ඔබ පුරුදු යා මේක වෙන කාටවත් කියන්නේ නැහැ කියලා කිව්වොත් ඉවරයි බං අවුරුදු ගණක් අංගම ඉදුරාද මම ඔබට කියනවා හැබැයි ඔබ ඒක පනවා කියලා එකපා කාටවත් කියන්නේ බුදු ආමතුරු වල අම්මා අපල් තාත්තා අපල් ආ දන්නවනේ කිව්වොත් ඉතින් කියන්නේ නැහැ කියපන් හරි බං මම මේක කියන්න වෙන කාගේ හරි කනට ගියොත් මගේ පස්සෙන් උන් ඔක්කොම එනවා කියපන් මම තමයි බං මෙච්චර කාලයක් හැංගිලා ඉඳුත් බැට්මෑන් බං ඔව් බං ඒ මම බං මෙහා බං ය ගුලි කාලා තිරිසනෙක් වෙන්න බං සුනක වැඩ කරන්න බයකෝ
මිනිස්සුන්ට දුක දෙන්න එපා. අය තෝක කිසි දෙයක් මට කියන්න එපා. තෝමා කාලකන් ඉතු නිදීක. මාරේ ගුලි කාලයකෝ වාතල් දෙන්න එපා. නිදී ගනින්න. මව් යකෝ අර යාළුවා අම්මා පල්ලයි දුදු පල්ලයි කියලා කිව්වා. ඒ කියලා පොරොන්දේලා බලාංකෝ කිව්ව කතාව. ඉතින් බලාංකෝ කොහොමද ඉතින් මුන් එක්ක මේ රටක් හදන්නේ? මේ මේවනම් හරියන්නේ නැහැ. මේ වැඩේ නම් හරියනවා දන්නේ නැහැ. එහෙම ගියොත් මල ගෙදරක අඩන් දෙකක් නැතිවෙනවා. කට්ටිය වොම නටන්න ගත්තෝ. අනේ මන් දන්නේ නැහැ වස්සින. හැබැයි මට පේන විදිහට නම් ওই ධර්ම මිනිස්සයා මුන් ඔක්කොටම සල්ලි දීලා තියනවා වගේ ණයට. ඇත්තයි ඉතින් ඕව නටන්නේ නැහැ නේ. මේක මරනොත් ඔබ සතුට වෙනවද බම්මු? ඔව් නිලියක් තමයි. ඉතින් මමත් මේ කලින් රඟ පෑව මමත් නළුවෙක් තමයි. දැන් මේ මන් ඩුබායි ඉන්නේ මන් බිස්නස් කරන්නේ. දැන් මෙයා මට මේ පොල්ල తీර දෙන්නේ. සම්බන්ධකමක් තිබ්බද මෙයාත් එක්ක? ඔව් අපි අවුරුදු ගාණක් මේ අපි ඉතින් පැය එකක් තිබ්බා අවුරුදු ගාණක්. ඒ සල්ලි එහෙම 185ක් විතර මගේ ගරන් තියෙනවා. හා හා යාළු වෙලා හිටියද? යාළු වෙලා හිටියද? ඔව් අපි දෙන්න සම්බන්ධය අවුරුදු 6යි මාස 8ක් වගේ නේද? අවුරුදු 6ක් යාළු වෙලා. හා 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 ගුරුමෑණියෝ මට මේකට මොකද්ද කරන්න පුළුවන්? ඒක තමයි ඉතින් මට මොනොත් එයාගේ පස්සියක් වගේ කරලා දෙන්න පුළුවන්. ඔව්. යාළු වෙලා හිටියා නම් ඉතින්. ඌ යාළු වෙලා කියන්නේ අපි දෙන්නගේ මේකට ගහ ෆොටෝස් එක මෙවන්නද? ආ එවන්න බලන්න පුතා. ඒකට ඉඳලා ගාපුවා? ගුරුමෑණියෝ ඉතින් කොහෙට දාන්න නෑ නේද වෙන කාටවත් යවන්න නෑ. ගුරුමෑණියට කෙලිම මේ ලක්ෂ 10ක් උනත් දෙනවද? ආ හරි පොතේ හරි. දැක්කේ උනාට මේ පියසත් ළමයාගේ මේ වෙඩින්නක ගන්න යනවා කියලා YouTube දාලා. ඔව් ඔව් ගෙහින තමයි මේ එක්කඩන්න තමයි හදන්නේ. මේ රල්ලි වලින් තමයි වෙඩින්නේ ගන්න හදන්නේ කියන්නේ. මගේ සල්ලි අරගෙන තමා ඒ දේවල් වල කරන්නේ වෙඩින් නනම් බණක් ඔක්කොම. මොකද එයා රංගපාන්න ගෙනාවෙත් මම. ඔක්කොම කරලා දුන්නේ මම. එයාලා ඒ පෝසත් කියන්නේ නෑ නෑ එයාලගේ ඉතිහාස කතාව ගුරුමෑණියෝ දැනගත්තොත් එහෙම ගිහින් කනට ගහලා මංගාවට ගෙනා දෙන්න. ඉතින් දැන්නේ පෝසත් වෙලා ඔය සුදු වෙලා කොටට ඇඳලා අර එහෙම ඉන්නේ. කලින් එහෙම නැහැ. කලින් මේ මහලුකු පෝසත්කමක් එහෙම නැහැ. දැන් තමයි ඔක තියෙන්නේ. කොටු ගියා හිටිය ගියා මගෙත් ගියාලා ඉන්න කාලේ. මාත් ගියාලා ඉන්න කාලේ ඉස්කෝලේ අපි මේ මම මේ කොළඹ ආනන්දේ එයා අනුලා. මේ ඉතින් හොටු පෙරාගෙන හිටියේ මාත් ගියාලුන කාලේ. හා දැන් ඉතින් ඔය ප්‍රොස් වෙලා මගේ සල්ලිත් තරම් ප්‍රොස් වෙලා අර වෙලා වෙන වෙන කට්ටිය හම්බ වෙලා ලොකු ලොකු මිනිස්සු හම්බ වෙලා ඉතින් ඒක වාගේ අසාධාරණ නේද? ඒකයි මේ ගුරුමෑණියෝ ඔය කෙනෙක්ට කතා කරලා පිහිටක් පදන්නේ. ඔව් පව්. අක්කා කියන්නේ අක්කා මේ අක්කාගෙන් හදන්නේ නැහැ නේ මස්තිනාගෙන් හදන්නේ නැහැ නේ මගේ වැඩි කරලා දෙන්න කියන්නේ. කවුද අක්කා මෙයානේ?
ඉතින් ඒත් ඇවිල්ලා සාරංග දිසාසේකර කියන්නේ අක්කත් කරේ මේ බලු වැඩක්නේ. අර අහිංසක අනි කෙල්ලෙක්ව මේ අමාරුවේ දාලා සාරංගව ගත්තා අක්කා. සාරංග මරි කරලා නීටි. ඔව් අයියනේ කලින් බදලා හිටිය අරයක් නෙක්පුතේ අර කෙට්ටු කෙල්ලනි බදලා හිටිය. ඔව් ඔව් ලංකා ජනප්‍රිය නිලියක් තමයි අපිත් එක්ක වැඩ හරි හරි ගුරුමෑණිය අපි ඒක පස්සේ කතා කරමු විස්තර දින ගොඩක් කතා කරන්න එයාලගේ මේ පැටිගිරිය උඩියට ගුරු කරලා මං කියන්නම් විස්තරේ මගේ වැඩේ පටන් ගන්නකෝ එහෙනම් ආ මම සල්ලි දාන්න හරි පුතේ හරි හා හා වැඩේ වෙනව නේද වැඩේ වෙනව නේද වැඩේ වුණේ නැත්තම් මං ගුරුමෑණියත් හොයාගෙන මට එන්න වෙනව හැමෝට ලංකාවට මොකද පුතේ වැඩේ වෙනව නේද අනිවාර්යෙන් ඉතින් මම මොනක් කරලා දෙන්න බලනවා පුතේ මොකද කිව්වේ මඩේ උනේ නැත්තම් මට ලංකාවට එන්න එනවා එහෙම ලංකාවට ගිහලා ගුරුමෑණිය හොයන් එන්න එනවා ඒකයි ආ හරි වැඩේ පිටකලා දෙන්න බලන්නම් මම උපරිම ඔව් ඒක තමයි මම සල්ලි දාන්නම් උපරිම කියන්නේ මෙහෙමයි විශ්වාසයෙන් කියන්නේ සල්ලි දාන්නම් වැඩේ උනේ නැත්තම් ලංකාවට එන්න එනවා ලංකාවට ආවිල්ලා තව ලක්ෂ 10ක් 20ක් විතර වියදම් කරලා ගුරුමෑණියත් උස්සන්න වෙනවා මට එන්නේ ඒකයි වැඩේ කරනවා නම් වැඩේ කොල්ලෝ හරි හරි තේරු තියන්නකෝ වැඩේ කරනවද නැද්ද කියලා හරි කෙලින් කියන්නේ නැත්තම් ගුරුමෑණියොන්ට වෙන්නේ අන්තිමට මේ මෙව්වා තමා කළා ඕක තමා කරන්න ඕන ඔය ඕර කපුවට අයිසක මිනිස්සුන්ට සල්ලි අරගෙන උන්නේ රටේ නැති කියන දවස් තුනෙන් ගෙන්නනවා කියන වර තුනෙන් ගෙන්නනවා කියන ඈම මේ පිටරට කීටියක් ගෙනල්ලා දෙනවලු වර තුනේ අනේ අපේ මන් දන්නේ මෙව්ව කරන්නේ කොහමද මුන්ට පාටියාට පාට පුළුවන්ද බා අයියෝ අයියෝ මල් කඩ කඩ ඉඳලා උච්චතම අවස්ථාවේ මද ඇකිලිය ඒකනේ මං කියන්නේ ඔය දකින දකිනම මගුලටම ඇකිලි ගන්නයි කුඩු කුඩු ගන්නයි යන්න එපා පාඩේ හිටපල්ලා දැක්කනේ අරු කකුලක් නොන්ටික ගහන්නේ ඕව පෙරදා ආදරය ඕද බං ඒ පන්තිය ඉන්නවනේ මොකද ලක්ෂ ගණන් ඉතින් ක්‍රීම් වලට වියදම් කරන්න ඕනේ කියලා තිනා ඊ වැල්ල පොඩ්ඩක් හොයාගත්තා ඒක වැඩි ඉතින් සාර්ථක ප්‍රතිඵල තියෙනවා හැබැයි මේ යාළුවා එක්කම ඇවිල්ලා තියෙන්නේ යවරජුරුවන්ගේ ගෝලෙව සෙට් එකක් වගේ මොකද බන්නේ ඇලියා මං හරි සන්තෝෂෙන් පින්කම කරේ ඔයගලන් Hello, it's me. අනේ දෙක තුනක් ආවා සුමඳම. නැක්කනේ. හැම දෙයක හොඳ දෙයක්ත් තියෙන හැම පැත්තකම. පාස කම්මන්ට ඉතින් මොනා හරි ඕපොඩෝපියක් එනම් බලන්න ඕනේ සිරික් කිය. ඔක හොම්බ තලනවා මන් දැන්. ගේන පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව. කොටුයා. කවුද යකුඩෝ වේවා වේවා අතක් දෙවත් විනා හැබැයි හොඳ වැඩි ඔය තැනක් නොතැනක් නැතුව පඩිනුම් ඉන්නවනේ ඔවුන්ට ඉතින් ඔය වගේ දඩුවම්ම තමා දෙන්න ඕන
අර කුටේ පොඩි ආවදිරු කෙරුවේ ඒ වැඩේ තව කරන්න ඕන. උලන් හරිනවා නේද? උලන් හරින්නේ කියලා. උලන් හරින්නේ වාහනේ නේද? ඔවා තමයි ඉතින් කරන්න පුළුවන් ලොකු හපංකා පොලිසිය උන්ට. ඔවා තමයි හපංකා. අල්ලපියව කොයි කුඩු ගේනුන් එහෙම. ටවුන් වලට ඔය බස් වල අපූර්වට කුඩු එහෙම අරන් එන්න. කොළඹින්ද අල්ලපියව කොන් වරකලා ඉඳලා. වැරද්දක් නම් ඉතින් කමන්නේ වැරද්දට දඩ කොලයක් දීලා නැත්තම් උසාවි හරි දාපල්ල ඔයගේ බල් වැඩ කරන්න එක. නැන් બ્લોක් වෙනා හරි ඌගේ වැරද්දනේ ඌ બ્લોක් වෙනා නම් ඌ වාහනේ නවත්තලා ගියන්නේ දැන් ඌ ඇවිල්ලා ඔය ටයර් එක මහලු කරලා යද්දි තවත් બ્લોක් එකනේ යකෝ ඌට මොලයක් නෑ අරක් අරක් කියන්නත් හොඳනේ අරක් ඔය කැලිය මොලේ තියෙනවා ඇත්තටම දැන් ඉතින් ආයේ ඩ්‍රයිවරේ ගෝලේ යාවුවා කිසි ෆුල්ස් ප්‍රයිසින් දෙන්නා උන්ට තොන්ද වැඩේ නවත්තලා යනවට ඕම වාහන හිතුනේ එකම එක දෙයයි ඔය චිත්ත ධම්ම වේදනීය කර්මය කියලා කියනානේ බං ඔය මිනිස්සුත් ඔය වාහනවල එහෙම යන මිනිස්සුනේ නේද පොලිසියට වාහනවල එහෙම යනවා නේ කියලා මහා රෑ කිතින් උලන් නැතිලා ඔහොම චාටරයක් කන්න වෙනවා දවස අනිවාර්යයි તો එන්නේ වා ගන්න බෑ ගන්න බෑ ගන්න බෑ ගන්න බෑ ගන්න බෑ ගන්න බෑ ගඩකොලේ ලියනවා නම් උලන් ගාලා දීපන්. එහෙමයි කියන්නේ. ඉතින් බලහන්කෝ මොන පොලිස් පොතේද දන්නේ ඔබ නීතියක් තියෙන වාහනවල උලන් අරින්න ඕන කියලා. අයියෝ අයියෝ. ඉතින් බලහන්කෝ මිනිස්සුන්ට කරන මේ දේවල් මු නීතියක් ඉතින් කෙරුවට කමන්නේ සාධාරණව. කොහොම කරනවද බං? මෙයාර මං කලින් කිව්ව විදියනේ. දැන් අරුන් අර පාර අවහිර වෙන්න නවත්තලා දිනේ. අවහිර වෙන්න නවත්වා කියලා වාහනේ උලන් ඇරලා හරියනවද බං? ඊට පස්සේ උන්ට දැන් කාලේ ගත වෙන ඔතන ටයර් එක මාරු කරලා ඕක කරගෙන යන්න. එතකොට තවත් බ්ලොක් එකනේ. මුන් හරක් මං තනි කර. වැඩක් නැහැ කතා කරලා ඉතින්. ගද්ද සුවේ මේ යන්න මොකද්ද නැත්තේ මොනවා වුණත් ඉතින් බොන්න දීලා තියෙන જાතිය හොඳයි ලෙඩාගේ ලෙඩ ඔක්කොම සුව වුණා දැක්කනේ අම්මෝ මගේ නදියා දැක්ක ගල්යකෝ ලෙඩ දවසකි මල්ලි මල්ලි මොකද්ද අවුල බබු පොඩ්ඩක් හිතනවා අයියේ මම හොස්පිටල් එකට ගිහින් දාන්න පුළුවන්ද බඩ විශ්සද බා මූ මගෙත් මලුත් එහෙම අපිට පොලිසිය ගන්න යන්න නේ ඕනේ දෙයක් කරගන්න මම යනවා යන්න ආර යාළුවා අන්නේ යකෝ යනා මල්ලි
මංවා හොස්පිටල් එකට ගෙනියන්න. යා. අනිවාර්යයෙන්ම නදියා. අයියේ. ඔයාට බයකුයි අවුලකුයි එහෙම නැද්ද? මල්ලි. මං හිරේ ගියත් ඔයාගේ ජීවිතේ බේර ගන්නවා මල්ලි. යකෝ නදීසානේ ඔහොම පපු අමාරුවේ තියෙන එකෙක් ගැටින් අදින්න එපා. යකෝ බලහන්කෝ ඉතින් නදීසානේ අරන් ගියේ විදියට ඌට තනියම යන්නත් ඉබ්බයි ස්පිටාලේ. නදීසානේ තව කරනවද වත්ත. බොරුවට රස් පියාදු වෙනවා. ඉතින් වත්නේ ඔන්නේ නැයිති වෙනදා වගේම දෙන අපු වීඩියෝ ටික නම් ඉවරව. මේ වීඩියෝ එක කරන් ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අවතක් කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් බාරකුත් දාන්න අවතක් කරන්නත් එපා. ඒනම් ඉතින් ආයෙත් දවසක මස්සිනාලු වීඩියෝ එකක් අරන් එන්න. හැමෝටම ජය වේවා.